අයිබෝවන් අද අපි උරුමයෙන් විඳක් තුලින් ඔබ අහපුව හමුවන්නේ දැදිගම ස්ත්‍රීපුර ලෙන් විහාරයේ සිට මෙය වලගම්බා රජුරුවන්ගේ ක්‍රිස්තුපූර්ව 103 වෙනි කාලය තුල සේනා සංවිධානය කරපු ස්ථානයක් ඒ වගේම මෙහි රජුරුවන්ගේ बिशोरु मेम स्थाने तमें संगवाति विल बिशोरु मेसिया तुंसिया पम तम अंतपुर मे स्थाने वंदवाति तमें जनप्रवेश वगे मेम विहारे तुलिंग उमन मार्ग पिहिटीन यटहालेन राजमहाविहारेट ये साधक हाँ यम किसी तरमकट आगन तीन अभी बालमु अकुट गिहिटा कहुमद मे विहारे अत विशुवा निर्माण विलातीन एक मेक बलगंबराज्यु पे फलवेन गजबाराज्यु किस्तुवर्ष यदा दहतुनेसित यदास्पुलवा मे स्थाने तमंगी सेना संविधाने कंड भाविताय कराय किल जनप्रवाद सनहांग बल मत विशुवा कहुमती पांसल निर्माण विलातीन कहुमत चैत्य निर्माण विलातीन कहुमत किल अत किल बल बट मेन मे सिरपतुल सामान्य सिरपतुल भाविताकरा बुधुन वहां से पिलिम्या चैत्या मुकुट नैत्यवस्थावक बुधुन वहां से सांकेत करता मैं सिरपतुल भाविताकर सिरपतुल एक गले खटार मेम गल उड़ी याम कि पियासा सविकर तिबुन आकार पेनुका मे गल तिहती यटली हतरक संबंधक पियासा मे इष्टाने यदा पेगनी राजवर भाविता करना मे गल उड़ी वहालिया मेम इष्टाने तिबुनाई के विश्वास नगिनी मकदे ये सतहान मे इष्टाने तीन ताम नोमकी मेम ली सविकर इष्टान इट इहलीन तीन मे कटार तीन मे गले वतकोट भीमट वेटे नतवे गल दिगे दिपेट गमकिन सद कटार तीन मे पेन खाणु अब पेन मे नुअर नीलम के निवसक सविकर खाणु मतलब पशुकालीन मे पंसल मे खाणु दीला मे पंसल निर्माण सदा भावित कर ली मे कटे दी खाणु
මෙන්න මේ පේන ස්ථානින් තමයි උමන්දුකට පිළිලා තිබින්නේ එවකට හිතුව අපේ මේ ස්ථානේ බාර හිතුව ලොකු හාමුදුරන් වහන්සේ අපිට පවසලා තියෙනවා හාමුදුර සාමනීර කල එන්නේ නැද්දි සාමාන්‍යයෙන් කැමිලි කොම්බයක් මේ ස්ථානෙන් දැම්මම විනාඩි 3-4ක් ඒක පල්ලට වැටෙන සද්දය ඇහිලා තිනවා කියලා දැන්ට මේ ස්ථානේම උමන්දුකට වසා තිබිලා තියෙන මේ ආරක්ෂාව සඳහා මේ පිළිම එදා තිබිච්ච පිළිමම තමයි නැවත සැරයක් මේ පිළිමයේ පින්තාර කරලා තිනවා මේ උඩ සිවිලින් පිටසිතුවන් වල මේ චිත්‍ර ගස්වල කොළපොතු වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සඳහා මහා පරිශ්‍රමයක් දැරලා තිනවා මේ ස්ථානය රැකගන්න බලමු ඇතුලේ තියෙනවා විලක් එමෙ ස්ථානයේ තමයි මේ උමන්දොකටුව දෙවෙනි සිරස ළඟින් තිබිච්ච උමන්දොකටුව මේ ස්ථානයේ තමයි නැවතත් ඒ උමන්දොකට සම්බන්ධ වෙන්නේ මෙම ලෙන පසු කාලිනව අපේ යස ගෝත්‍රිකයන් විසින් මෙම ස්ථානයේ තමන්ගේ පවුල් මේ ස්ථානයේ තැන්පත් කරලා තිබිලා තියෙනවා මේ ගල්වල යම්කිසි දුමක් කළු පැල්ලන් සහිත තියෙන මේ ස්ථානයේ උයාපියාගෙන තමන්ගේ ආහාර අනුභව කරලා තිනවා තමන්ගේ ඒ ජනේ ජනයා මේ ස්ථානයේ රැඳුණයි කියන සංකේතයක් තමයි මේ ගලේ යම් යම් තැන්වලින් මේ කළුපාට වෙලා තියෙන මේ ස්ථකලින් පේන යන්නේ ඒකමම විල මේ විල ගැන යම් කිසි සඳහනක් කරනවා නම් අපේ හාමුදුරන් වහන්සේ අපිට කිව්ව පරිදි මෙම විල කවදාවත් හිඳෙන්නේ නැහැ කියලා තියෙනවා මොනම ඉඩෝරයක් ආවත් මෙම ලිඳ හිඳෙන්නේ නැහැ අනිත් එක තමයි දැන් මේ දේ සිද්ධ වෙන්නේ මේ මේ පන්සලට පල්ලෙන් තියෙන කුඹුරු යායා ඒ පන්සලට පල්ලෙන් තියෙන කුඹුරු යායක එක කුඹරක හාන විට මෙම විල බොර වෙනවයි කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් ඒ ජනප්‍රවාද සඳහන් වෙනවා. නමුත් දැන් මේ අවස්ථාව සිද්ධ වෙන්නේ මොකක් හෝ නිසා මෙම දේ ඒ ජල මාර්ග වැහිලා ඇති. ඒ කුඹුර හාන විට මෙම විල බොර වෙනවා. මේක සාමාන්‍යයෙන් මේ ස්ථානයේ 100කට පමණ රැඳෙන්න පුළුවන් ගල් වෙනක්. ඉතින් මම ආරාධනා කරනවා පාසල් යන දුවා දරුවන්ට මේ ස්ථානෙට එන්න මේක නරඹන්න නරඹලා තමන්ගේ අධ්‍යාපන කටයුතු තමන්ගේ සංස්කෘතිය තමන්ගේ පෙර තිබිච්ච අපේ ඉතිහාසය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක වැඩි හිටියොත් සමිල්ලා මේ ස්ථානේ නරඹලා තමන්ගේ අධ්‍යාපන මට්ටමත් සංස්කෘතියක් ගැන යම්කිසි දැනුමක් ලබා ගන්න කියලා ආරාධනා කරනවාද අපි මේ ස්ථානයේ බාර ස්වාමින් වහන්සේගෙන් යම්කිසි මේ ස්ථානයේ යට ගියාවක් තොරතුරු හොයා ගන්න अभी स्वामी ना से हम मेन अभीगम स्त्रीपुर अभी मेघन वेडविस्तः कुमुक्तटुवे शीलवांस अपे विहाराधिपति स्वामी हंसगे अभी नमस्कार पूर्वक मे पीली बंद ऐत अतीथि विस्तर जनवाहरण विस्तर अभी हाँ उपहांस अभी पवसान को बहुमत मे पांसल රජ කාලේ සිට පැවතෙන්නේ ඒ ජනප්‍රවාද මොනවද කියලා මෙම විහාරස්ථානයේ පිළිබඳව සඳහන් කරනකොට ජනප්‍රවාදයේ පෞචින කර්ම කීපයක් මා සඳහන් කරන්න කැමති වලගම්බා රජතුමා මෙම ගල්ලෙන තුල සැඟවී සිටියයි කියන ජනප්‍රවාදයේ පෞචින ඒ වගේම ගජබා රජුගොත් මේ ස්ථානයේ ගල්ලෙන තුල සිටියයි කියන කාරණ ජනප්‍රවාදයේ පවතින වැදගත්ම ඒ වගේම සත්‍යමය සිද්ධි කාරණේ තමයි මෙම ගල්ලෙනේ සිට කිලෝමීටර් 5ක් 6ක් දුරට උමන් මාර්ගයක් තිබිලා තියෙනවා. ඒ උමන් මාර්ගයේ වැටෙන්නේ යට්ටෝකොඩ යටාලතිස්ස විහාරයට. යටාලතිස්ස විහාරය සම්බන්ධ ඉතාමත් මේ ප්‍රසිද්ධ කතාවක්
තියෙන්නේ ඒ මහාවාසයේ සඳහන් වෙනවා දේවානම්පියතිස්ස රජුවන්ට හිගේ සහෝදරයෙක් මහානාග කියලා මේ මහානාග යුව කුමාරයා වැවක් හදන තැනකට දේවානම්පියතිස්ස රජුවන්ගේ බිසවක් විසින් ඌඩේකට අඹ පුරවලා ඒ උඩටම වස දාපු අඹයක් අඹ ගෙඩියකට වස දාලා යවුවා එතන හිටියා අර දේවියගේ කුමා පුතා ඒ පුතා දුවගෙන ඇවිල්ලා අර උඩම තිබ්බ වස දාපු අඹ ගෙඩිය කෑවා ඒ දරුවා මළා එතකොට මේ මහානාග කුමාරයා කල්පනා කළා මාව මරලා මේ තමගේ පුතාට රජකම ලබා දෙන්න තමයි හිමි කර දෙන්න තමයි මේ අඹ ගෙඩිය එව්වේ කියලා ඔහු කල්පනා කරලා හිතලා මහානාග කුමාරයාගේ දේවිය සමග අනුරාධපුරයේ සිට රුහුණට පලා ගියා ඒ පලා යන අතර කෑගල දිස්ත්‍රික්කයේ යටාල කියන ගමට ආවා යටාල කියන ගමේදී ඒ දෙවියන් දරුවෙක් ලැබුණා ඒ දරුවට නම තිබුවා තිස්ස කියලා ගමේ නමත් එකතු කළා යටාල තිස්ස එතකොට ඒ යට මේ ඒ යටාල තිස්ස කුමාරයා උපන් ගමේ අනුරාධපුර යුගයේ රජ මහ විහාරයක් පවතිනවා එතකොට මෙහි සංගවේ හිටපු රජවරු විසෝවරු එම උමම් මාර්ගයේ හරහා එම විහාරයේ වන්දනා කරන්න ගිහින් يعني මේ දෙක අතර පොළොවේ අටින් සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා දැන් මෙහි සතපෙන පිළිමේ නිර්මාණය කරලා තියෙන්නේ ඒ උමන් දොර වහල්වා ඔව් දැන්ට ඒක දකින්න පුළුවන්කම නැහැ මොහොමත් මිතුති හාමුදුනේ ඔබ වහන්සේ අපේ සඳහන් කරපු තොරතුරු මෙවන් අපේ මේ යටගිය ස්ථාන අපේ අරමුණ තමයි මේ යටගිය ස්ථාන නැවතත් අපේ දුවා දරුවන්ට මේ ස්ථානය මේ කෙරෙහි වැඩි අල්මත් දක්වන්නේ මම නැවසරයක් කියනවා මේ බලන සියලු දෙනා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ ගැන අල්මක් කියන එන්න අපිට මේ ස්ථානේ ළඟා වෙන්න පුළුවන් කොළඹ නුවර පාරේ නෙළුම් දිනිනුත් වෙන්න පුළුවන් කෑගල් අවිස්සාවෙල්ල අකන්දර හඳුනුත් මේ ස්ථානේ ළඟා වෙන්න පුළුවන් හඳුනේ ඒ වගේම මෙම ගල්ලෙන මුල් කාලේ ඒ රජවරු බිසෝරුට සංගවේසි ඉන්නට පාවිච්චි කරපු ස්ථානයක් හැටියට තමයි සැලකෙන්නේ පසු කාලීන විහාර කර්මාන්තයක් ගල්ලෙන තුල ආරම්භ කළා මෙම ගල්ලෙන අඩි 237ක් දිගයි කෑගල් දිස්ත්‍රික්කයේ තිබෙන දිගම ගල්ලෙන විහාරය දැන් ඇත්තටම මම හිතන්නේ කෑගල් දිස්ත්‍රික්කයේ ලෙන් විහාර තුලින් දැන්ට ඇතුළට ගමන් කරාටි එකම විහාරය තමයි මේ ස්ථානය. එතකොට ආපුනේ අපර ඇතුළේ තියෙන පොකුණගෙන යම් ස්ථානයක්. ආ පොකුණ අනාදිමත් කාලයක පටන්ම පැවතෙන පොකුණක්. මේ පොකුණේ වතුර හිඳෙන්නේ නැහැ. සමදාම බොහොම සිහිල්ව තිබෙනවා. මේ පොකුණේ වතුර තුල ඖෂධීය ගුණයක් තියෙනවා කියන විශ්වාසය ජනතාව තුල තියෙනවා. ඒ නිසා බොහෝ ප්‍රදේශ වලින් මේ පැංගෙනියන්ට එනවා. මම හල්දින හඳුන්නේ මේ ඉතාම ඉස්සර අපේ ලොකු හම්දන් වහන්සේ ඉන්න කාලේ ඔය කුඹුරක් කානකොට මේ ස්ථානයේ ඒක ජනප්‍රවාදයේ පවතිනවා දැඩිගම වෙල්ලායේ හානකොට මේ පොකුණේ වතුර බොර වෙනවා කියලා කතාවක් තියෙනවා දැන් නම් එහෙම වෙන්නේ නැහැ නේ මොකද ඒක මේ දැඩිගම වෙල්ලායේ ගොඩක් පහතින් තියෙන්නේ මේ ස්ථානයකට කොහොමද මේක වෙන්නේ කියන මේ යම් කිසි ආශ්චර්යයක් ඇති මේ ස්ථානයේ හරි බොහොමත්ම ස්තුතියි අපේ හම්දුන්නේ